ආනයිනික භාණ්ඩවල අදිලාභ ලැබල තියෙනවා රුපියල් 92කට ගෙන අප එක 400ට ඊට පස්සේ රුපියල් 1000ක විතර ලාභ ලැබල තියෙනවා අදිලාභ ලැබල තියෙනවා ඕක උනේ රනිල් වික්‍රමසිංහලාගේ ආර්ථික ක්‍රමෙන් තමයි මොකද රජේ සතොස භාණ්ඩ ආනයනය කරමින් සිටියා ඒක දැන් නවත්තලා කිසිම තරඟයක් එතන නැහැ පෞද්ගලික අංශය විතරයි කරන්නේ පෞද්ගලික අංශයේගේ උදේ රැ නිදාගෙන නැගිටිනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩා සේවා වලින් අනම්මේ ඉල්ලුමක් තියෙන භාණ්ඩා සේවා වලින් රුපියලක් කො වැඩිපුර හම්බ කරන්නේ කොහොමද ඊළඟට ලංකාවේ සමුපකාර ව්‍යාපාරේ බිඳවට්ටලා තියෙන්නේ නැත්තම් ඒ කාලේ කෝප් ෆෙඩ් එකෙන් තමයි මුළු ලංකාවටම සීනි පරිප්පු මුං ඇට හාල් මැස්ස වගේ අර අවශ්‍ය කරන දේවල් ගෙන්නුම් අද හොඳ ලස්සන දවසක්. දැන් චතුරංග කියනවා මේ සම්පකාර ක්‍රම පද්ධතිය බිම වැට්ටුවා කියලා. එහෙනම් ඇයි ඔය ජාතික ජනබලවේ සමුපකාර චන්දුලට ඔච්චර නැටුවේ? නේද? තමුන්නාන්සලා අපි දැන් තමා නට. තමුන්නාන්සලා ප්‍රබලව සමුපකාර දේශපාලනීකරණය කරපු කණ්ඩායමක්. අපි කොහොමද? ඉතින් තමුන්නාන්සලා ඒකනේ සමුපකාර ඡන්ද මහමැතිවරණෝගේ කරේ පෞද්ගලික ආලේඛන කරේ. ඉතින් මහේෂ් සමුපකාරට ආදරේ මට කියන්න සමුපකාරට ඔච්චර ආදරේ තමුන්නාන්සලා මොකටද සමුපකාර ඡන්ද වලට නැටුවේ? ඉතින් නැත්තම් මහේෂ් ඕගොල්ලෝ දිනනවානේ. ඕගොල්ලෝ දිනනවා. නැත්තම් සමගි ජන බලවේගේ දිනනවා. නැත්තම් පොහට්ටුව දිනනවා. කියන්නේ කවද එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය දැන් අවසානේ. ආ හරි. ඉතින් දැන් මම මේ පැහැදිලි කරලා දේශපාලනේ කරන තමුන්නාන්සලා සමුපකාරට දේශපාලනේ ගෙනාවේ පොදු ජන එක්සත් පෙරමුණ එක්සත් ජාතික පක්ෂය. දැන් සමගි ජන බලවේගයේ විදියට හිටියට එතකොට දැනට බලයේ තියෙන ඒක සම්පූර්ණ වැරදි දෙයක් සමූපකාරය කියන්නේ මිනිස්සුන්ට අයිති දෙයක් ඒකට දේශපාලන ආයුතු නැහැ නමුත් ලංකාවේ සංස්කෘතිය 1980 ගණන් වල ඉඳලා මේ සමූපකාරය පාවිච්චි කරන්න ගත්ත දේශපාලන බලව්‍යාපෘතියක් ඉදෙන. ඒක JVP එක්කවදවත් තරඟ කළා නැහැ. ඒක මහේෂ් ඕන තරම් බලය තරඟ කළා නැහැ. නෑ JVP එක හෝ ජාතික ජන බලවේ කියනකල් ගිය අවුරුද්ද වෙනකල් තරඟ කළා නැහැ. හරි. දැන් තමුන්වසේ සමූපකාර බලය තියෙනවනේ. ඔව්. අපි මේ බලය අරගන්න තිබ්බා මොකද අපිට මේක හදලා පෙන්නන්න අවශ්‍යතාවයක් තිබ්බා අපි 40-31ක සමුපකාර මේ වෙනකොට බලය aran තියෙනවා අනික් ඒවා බලයට තියන්නේ ඒ කියන්නේ කොමසාරිස්ලා අනික් ඡන්ද ටික තියන්නේ තිබ්බනම් ඒ ටිකත් අපි දිනනවා ඒතර අවසාන මිනිත්තු ඔව් ගත්තේ වගේත් අපි මේවා කාර්යක්ෂම විදියට ජනතාවට සහන දෙමින් දැනට අකුරස්සේ සමුපකාරයට ගියොත් එහෙම 30%ක විතර අඩුවෙන් අඩු මිදලට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් මං කියන්නේ ගන්න ඕන විදියත් ඒගොල්ලෝ කරන්නේ කෙලින්ම කොළඹ වෙළඳපොළට ඇවිල්ලා තොග ගන්නව අත්පිට මුදලට. එතකොට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒක ගිහිල්ලා තොග වෙළඳ ගාවට ගිහිල්ලා ලාභ එකතු වෙලා සිල්ලර වෙළඳට ගාවට ගිහිල්ලා ලාභ එකතු වෙලා එහෙම නෙමෙයි ජනතාවට යන්නේ. රුපියල් 2ක් විතර ලාභයක් තියාගෙන ලොකු වොලියුම් එකක් අකුරැස්ස සමුපකාර කරද්දී 30%ක් විතර අඩුවෙන් මිනිසුන්ට බඩු හම්බ වෙනවා. මම මේ කියාගෙන ආවේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල වෙළඳපොළ සම්පූර්ණ පෞද්ගලික ප්‍රාග්ධනයට ලබා දීම තමයි නවනිවපරලවාදයේ අවසාන අරමුණ. මේක ඔතනින් නවතින්නෙත් නැහැ. ඊළඟට අධ්‍යාපනය සෞඛ්‍ය වතුර සහ ඉඩම් කියන හතරම දෙනවා. ඒක අපි ඔකට විරුද්ධ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඔරලෝසු හදන එක, කම්පියුටර් හදන එක, ෆෑන් හදන එක, ටීවී බලන එක අත්‍යවශ්‍ය නොවන ඕන භාණ්ඩ හා සේවාවක් පෞද්ගලික ප්‍රාග්ධනය කරගත්තද? අපි කියන්නේ පෞද්ගලික අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා වලට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා තරගකාරීත්වය නැති තැන් වලට රාජ්‍ය මැදිහත් වෙන්න අවශ්‍ය වෙනවා මිල විනිවිදභාවය ගේන්න වෙනවා නියාමනය කරන්න වෙනවා මෙන්න මෙතන තමයි මහේෂ්ලාගේ ප්‍රතිපත්තියයි අපේ ප්‍රතිපත්තියයි වෙනස් වෙන ඉතින් ජනතාවට මේකෙන් කොයි එකද හොඳ කියලා තෝරගන්න පුළුවන් බොහොම ස්තුතියි ඔබට අපේ මැතිවරණ සටනේදී ඔවුන්ගේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් විමසා සිටියේ විපක්ෂය නියෝජනය කරන්නේ ඔවුන් අපි ආණ්ඩුපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය දෙසට හැරෙනවා මහේෂ් සේනානායක මහත්මයා එක්සත් ජාතික පක්ෂය මේ යන ක්‍රියාවලියත් එක්කම ඔබ ඔබගේ නායකයා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ගමනත් එක්ක යද්දී මූල්‍ය ප්‍රතිපත්තිය වගේම තමයි ජනතාවගේ අනාගතය සැකසීමේ කටයුතු කරද්දී 2048 යන සීමාවක් සටහන් කර අය ඒ සාර්ථකත්වයේ සීමාව හෝ මෙහි යන අධියරේ ඉලක්කය වන්නට පුළුවන් ඒ අතරතුරේදී මේ මැතිවරණ සටනෙන් පසුව මේ ඉලක්කයන් ශීඝ්‍ර කරන්නට යම් කිසි වැඩපිළිවෙලක් තිබෙනවද වේගයෙන් යන ගමනක් තිබෙනවද ඒ ගමනට මොනවද ඔබලගේ ප්‍රතිපත්ති ඇතුළත් වෙලා තිබෙන්නේ ඔබට අවස්ථාව තිබෙනවා මේ සම්බන්ධයෙන් ගැටළු විමසන්නට ප්‍රථමයෙන්ම මම කියනවා මගේ මිත්‍රයා මම හිතන්නේ ලොකු උත්සාහයක නියැලෙනවා අපි නියෝලිබරල් මේ UMP කන්දෝ නියෝලිබරල් නමුත් දැන් මේ ජන බලවේගයේ දැන් ලිබරල් වීගෙන වීගෙන එනවා කියලා එනිසා මම හිතනවා අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් මේ හොඳ මිත්‍රය අපේ යාළුවෝ මෙතුමන්ලා අර වමේ කොනක ඉඳලා දැන් මේ ලිබරල් වෙන තැනට එන එක හොඳයි
මොකද මේ ලිබරල් ප්‍රතිපත්ති වලින් තමයි ලෝකේ ගොඩාක් රටවල් දියුණුවලා තිබෙන්නේ. ඒ වගේම අපි අල්ප මාත්‍රයකවත් මේ නියෝ ලිබරල් කියන concept එකට යන්න අපි සූදානමක් නැහැ. මම ඒකට හේතුව කියන්නම්. අපි විශ්වාස කරන්නේ රජයේ මැදිහත් වීම වැඩිපුර තියෙන්නේ regulator කියන තැනදී. regulator කියන තැනදී. ඒක තමයි මහේෂ් නියෝ ලිබරල් එකේදී කියන්නේ. ඒගොල්ලෝ කියනවා regulate කරලා පුළුවන් කියලා. එහෙම වෙලා නැහැ. මම කියන්නේ regulate necessary regulation කියන role එක කරන්න පුළුවන් තැන. දැන් අපි මෙහෙම ගමුකෝ චතුරංග. දැන් අර අපි හිතමුකෝ රක්මලංක ආරක්ෂක කණ්ඩේ. එයාලා restaurant කරන තැනට ගියා. ඔව්. එතකොට දැන් ආරක්ෂක කණ්ඩායමක් restaurant කරන තැනට යන්න ඕනේ නැහැ චතුරංග. අපි කියන්නේ මේ රජයට සම්බන්ධ විය යුතු නැති රජයේ බිස්නස් කිසිසේත්ම නොකළ යුතු ඒරියාස් වල රජය යන්න ඕනේ නැහැ. අනේ ඕනේ නැහැ මහේෂ්. මම මේ අහන්න මම සරලව අහන්නම්කෝ බලශක්තිය බැංකු පද්ධතිය විදුලි ටෙලිකමියුනිකේෂන් ප්‍රවාහන ඔය හතරට මොකද්ද කරන්න කියන්නේ වෙන මොකුත් කියන්නේ පාමයි. අපි කිසිම අවස්ථාවක මේවා රජයේ සියලු ග්‍රහණයෙන් නැති කරනවා කියන තැන නැහැ. බැංකු පද්ධතියේ උනත් විශේෂයෙන්ම පහුගිය බජට් එකේ කියලා තිබෙ මොකද්ද මේ රජයේ බැංකු ශක්තිමත් කිරීමට මත විතර බිලියන 450ක් ප්‍රාණනය ගිනල්ලා මේ බැංකු ක්‍රමය ශක්තිමත් කරනවා කියලා. අපි විශ්වාස කරනවා රජයේ බැංකුවල කොටස් පවා චතුරංග ඔබටත් මටත් මිලට ගැනීමට හැකියාවක් තිබෙනවා නේද? හරිද? හරි. සීමිත ප්‍රමාණය ලිස්කාඩ් ප්‍රශ්නයක්. අපි ඒක කරන්න වෙනවා චතුරංග. ඒ කියන්නේ අපි දෙගොල්ලෙකු තුලා කවදරි මේ ආණ්ඩු කරත් මේක කරන්න වෙනවා චතුරංග. නෑ අපිට තියෙන සැකේ අතනනේ ඒක විවිසඳල ඉන්නකෝ. දැන් ඉස්සරහට දැන් පෞද්ගලික මේ බැංකු ටික එකතු වෙනවානේ කාටල් එකක් නේ ඕක. දැන් මහ බැංකුවටත් අමාරු වෙලා තියෙනවානේ පොලි අනුපාතේ කිව්වට පහලට ගියේ නැහනේ. ඒකට තරඟයක් දෙන්න ලංකා බැංකුවයි මහජන බැංකුවයි තියෙනවද ඉස්සරහට නැද්ද? තියෙනවා. පැහැදිලිවම. ඒකේ අනික මම අද සන්තෝෂ වෙනවා චතුරංග. ඔයයි මමයි ඉන්නේ මේ මොඩර්න් පොලිටික්ස් වල. අර කාටල් කියන වචනට මම ගරු කරනවා. මොකද ඔය කාටල් එකට ගොඩක් දේශපාලඥයෝ දේශීයව පැටලුණා චතුරංග. ඉතින් අපි දෙන්නා වක්කීමත් නේද නොපැටලී ඉන්න. මොකද මේ කාටල් අපි එක එක ලෑගෙන මමත් ආවේකට. ඒ කාටල් එක කියලා කියන්නේ ඒක දරුණු එකක්. ඒක අමුතු එකක්. ඒක සාමාන්‍ය පොඩි ව්‍යවසායකයෙකුට ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන්න බෑ හා සමානයි. පොඩි දේශපාලඥයෙකුට හෘදයේ කතා කරන දේශපාලඥයෙකුට ලොක්ෙක් වෙන්න බැරි හා සමානයි. ඒ නිසා චතුරංග ඒ නිසාමයි ඔබට මේ අවස්ථාව දෙන්නේ ඔබ දෙබලට. නේද අපි එක එක ලෑගෙන යනවා. බලශක්ති ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ගත්තහම ලෝකයේ තරඟකාරීත්වය ඇති කරලා තිබෙන්නේ චතුරංග ඔබ පිළිගනි වැඩිපුර පුද්ගලික අංශයේ ව්‍යවසායකත්වයක් එක්ක. ඒ නිසා තමයි අපි මුල ඉඳලම කිව්වේ මේ තාප විදුලියද ජල විදුලියද ඉන්ධන වලින් කරන විදුලියද රජයට මේක කාර්යක්ෂමව කරන්න බැයි නම් ඒක ක්‍රමානුකූලව පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ පුද්ගලික අංශයේ ආයෝජන අපි ලබා දෙන්නේ. හරි පුද්ගලික අංශයේ දැන්ටත් අපි ආයෝජන දැන් බලශක්තිය කිව්වම බලශක්තිය තියෙනවා පුනර්ජන්නීය බලශක්තිය තියෙනවා. ඊට පස්සේ ඔය ජල විදුලිය තියෙනවා අලුතෙන් ගේන පුනර්ජන්නීය තියෙනවා තර්මල් එක තියෙනවා. එතකොට ඔය ටිකේ දැනටත් යම් කිසි ප්‍රමාණයක් රජය මගින් උත්පාදනය කරනවානේ. ඒතර අලුතෙන් ගේන ඒවා ඔක්කොම ප්‍රයිවට් නෙන්නේ. ඒතර කොම්පොසිෂන් එක ගත්තම CB එක තියන් හිටියොත් තමයි අපිට යම් කිසි බැලන්ස් එකක් තියෙන්නේ. CB විකුණනවා කියලා කිසි තැනක කතා වෙලා නැහැ චතුරංග. නේද? නේද CB එක. ඒ අලුත් ප්‍රොපෝසල් එකේ තියෙන්නේ මහේෂ් ජෙනරේෂන් එකත් කෑලි වලට කඩලා ප්‍රයිවටයිස් කරන එක. චතුරංග ඔබ දන්නවා දේශපාලන ඉන්න කෙනෙක් විදිහට ඔය කොයි කාටල් එකත් කොයි විදිහත් නොයෙකුත් ආකාරයේ යෝජනා ගේනවා චතුරංග. මට කාටල් එක නේ මං අහන්නේ ඔයගොල්ලෝ ප්‍රතිපත්තිය. දැන් හිතන්නකෝ. නෑ 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 මහේෂ් හරි සරලව කියන්නකෝ. මේ මම මෙහෙමයක් කියන්න. අපි බලශක්තිය CB එක විකුණන්න අපේ ප්ලෑන් එකක් නැහැ. නෑ පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නෑ පෞද්ගලීකරණ අවශ්‍ය නැහැ. නමුත් CB එකට අනුබද්ධ මොනවාම ආයතනයක් තියෙනවා. ඒකට පෞද්ගලික ව්‍යවසායකත්වය ගෙනෙන්න. අපි දෙගොල්ලම කියන්නේ මේ එකම කතන්දරේ. රක්ෂ තියෙන්නේ. මෙයාලා වමේ කොනේ ඉඳලා මැදට ආවා. අපි දකුණු කොනේ ඉඳලා මැදට ආවා. හරිද? මේක ඇත්ත කතාව ජනතාව මම හිතන්නේ අද ජනතාව මේක නෑ නෑ හරි අපි පැහැදිලි කරගමුකෝ මේ වමේ කොනේ හිටපු කට්ටිය දැන් මැදට ඇවිල්ලා තියෙනවා දකුණේ හිටපු කට්ටිය මැදට ඇවිල්ලා තියෙනවා ඉතින් මේක රටට හොඳයි ඒක චතුරංගයි මා එකතනක ඉන්නවා මම හිතන්නේ මේ රටේ මේ අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායකත්වයේ ලාභ ලබන මම දැන් අලාභ ලබන්න හේතුව දැන් වෙනත් රටවල් වල දැන් ගත්තොත් දකුණු කොරියාවේ SOS තියෙනවා 247ක්. ඔව්. ඉන්දියාවේ 233ක් තියෙනවා. යුරෝපයේම ගත්තොත් එහෙම බලශක්තියෙන් 80ක් විතර තියෙන රජය සතු. ඒව කාර්යක්ෂමයිනේ මහේෂ්. දැන් අපේ රටේ විතරනේ අකාර්යක්ෂම. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් අපි ගමුකෝ ওই බලශක්ති කර්මාන්තය කඩාවැටිච්ච තැන් කාරණා තුනක් එකක් තමයි. මේකෙත් තිබෙන එක්තරා මාෆියාවක්. දැන් කොහෙන් ගියත් චතුරංග මේ රටේ මාෆියා ගැන තමයි කතා කරන්න ලැබෙන්නේ. ඊළඟට එතකොට දැන් රජයට නෙමෙයිද වගකීම තියෙනවා කඩ. එතකොට මාෆියාවේ එක පැත්තක්. අනිත් පැත්තට මේ ආයතන අකාර්යක්ෂම වීමට හේතු මොනවද කියන එක. ආ කියන්න තමයි
වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වය. ඒක දේශපාලන පත්වීම් එක එක නේ දේශපාලන පත්. දේශපාලන පත්වීම් සහ වෘත්තීය සමිති වල යම් යම් ක්‍රියාකාරීත්වයන් කියන එක බලපානවනේ. දැන් මේ ළඟදී CB එකේ තිබ්බ ස්ට්‍රයික් එකක්. දැන් සල්ලි එකතු කරන කැෂියර් මහත්තයෝ කියනවා අපි සල්ලි එකතු කරන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයිනේ ආණ්ඩු කරලන්න ඕනේ. එහෙම නෙවෙයිනේ ආණ්ඩු මාමට්ටු කරන්න ඕනේ. Tamanta padiya hamba wenna tarana salli tika laachchura da ganna awashyai. එතකොට මේ CB ඔගේ ආයතන දේශපාලන පත්වීම් වල තිබ්බ සුලභභාවය ඊළඟට ඒ වෘත්තීය සමිතීන් පිටිපැස සිටින දේශපාලන පක්ෂ ඒක මං කියන්නේ එක්සත් ජාතික පක්ෂය තියෙනවා කියලා මං කියන්නේ මේ හැම පක්ෂෙම අඩු වැඩි සහිතව හිටියා. ඒකෙන් අපි අද ඔක්කොම මේ ඇඟිලි ටික පුච්චගෙන රටේ මිනිස්සු ඉස්සරහා දැන් අපිට නිර්දෝෂ වෙන්න බෑ. හරි හරි. අපි ඔක්කොම කරලා මහේස් ප්‍රතිවගත කරමු. මම මේකේ මමත් එකඟ ප්‍රතිවගත කරන්න ඕනේ, ක්ලීන් කරන්න ඕනේ, ලීඩර්ෂිප් එක හදන්න ඕනේ. මං කියන්නේ ඕනර්ෂිප් එක හරිද ප්‍රයිවට් කැපිටල් එකට දෙන්න එපා කියලා මම මේ කියන්නේ. නෑ ප්‍රයිවට් කැපිටල් එකට ඕනර්ෂිප් එක දෙනවා කියන එක පර්සන්ටේජ් ප්‍රශ්නයක් චතුරංග. ඔව් අපි ටිකක් තමුන්නාන්සලාවත් මම දැක්ක ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා අර ශ්‍රී ලංකා ඇයාලයින්ස් වගේ ආයතන, CB වගේ ආයතන ඒවා ජොයින්ට් යනකොට ඒ වගේ ණයවල ටික බැංකු වලට පියවලා මේ බැංකු වලට මේ ලෝන්ස් ටික ගෙවල ඉවර කරගදී අපි එතන දැන් මම අර වෙනදා වගේ වෙන කෙනෙක්ගේ මම වයින් අහන්න ආ කොහොමද ශ්‍රී ලංකාවට ගෙන ණය ඔයාලා ගෙවන්නේ ඒක නිකන් එතකොට අපි දෙන බිලුවක් බවට පත් වෙනවා. ඒකට ක්‍රමවේද අවශ්‍යයි දෙන්නේ. කොஞ்ச පැහැදිලි කරගම කරමු දැන්. චුට්ටක් මම මගේ මිතුරු උත්තර දෙන්න. එතකොට චතුරංග අපි දෙගොල්ලම කියන්නේ මේ එක දේ. දැන් හොඳයි සමාජ කතිකාවතක් ඇතුළේ මේ අපි දෙගොල්ලම කියන එක දේ හරි විදියට හොඳටම කරන්න කොහොමද කියන එක දැන් තියෙන තර්කේ. ඔයතන දේශපාලන සංස්කෘතියේ එතන. ඒ කියන්නේ චතුරංගලා කතා කරන එකම දැන් චතුරංගලත් පිළිගන්නවා රාජ්‍ය ව්‍යවසායකත්වයේ අකර්ශමතාවයක් තිබෙනවා. ඒක යම් ප්‍රමාණයකට දෙන්න ඕනි. ප්‍රතිව්‍යගත කරන්න ඕනේ යම් පිසි ප්‍රමාණයක් ප්‍රයිවට් වෙන්න ඕනේ. චතුරංග ඔබ පිළිගන්නවනේ ඒ ප්‍රතිව්‍යගත කිරීමේදී අපේ රටේ රාජ්‍යයට අරමුදල් නැහැ කියලා ප්‍රතිව්‍යගත කිරීමට එහෙම නම් තියෙන්නේ මොකද මේ අහිංසක මිනිස්සුගේ EPF එකයි ETF එකයි. එහෙම නැත්නම් මොකද තියෙන්නේ ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකක් තියෙන්නේ. අපිට පෙන්ෂන් ෆන්ඩ් එකක් නැහැ. එහෙනම් චතුරංග අපි ජනතාවට ඇත්ත කියමු ප්‍රතිව්‍යගත කළොත් දේශීය හෝ විදේශීය ආයෝජකයන් මෙරට ගෙන්නන්න සිද්ධ වෙනවනේ චතුරංග. ඉතින් දැන් CB එක බිලියන 120ක් ලාභයිනේ මේ අවුරුද්දේ. එතකොට දැන් ඇයි එතකොට ඔක ප්‍රයිවට් කැපිටල්? මේක ඒක ඔපරේෂනලි වෙච්ච ප්‍රොෆිට් එකක් නේ චතුරංග. ඒක බැලන්ස් ෂීට් එකේ තියෙනනේ ලොකු ඩෙට් එකක් තියෙනවා. ඉතින් ඒක අවුරුදු දෙක තුනක් ඇද්ද පියවේ. මේක එහෙම අපි හිතුවට කරන්න බෑ චතුරංග. නෑ ඔයා ඔය කියන්නේ මැනේජ්මන්ට් එක අවුල් හින්දා ප්‍රයිවටයිස් කරන්න ඕනි කියලා නේ වාගේ. නෑ නෑ මැනේජ්මන්ට් එක විතරක් නෙවෙයි බලශක්තිය කැපිටල් නීඩ් එකක් නේ CB එක. චතුරංග දැන් ඔය කතන්දරේ මෙහෙම අවස්ථාවලද දැන් බලශක්තිය ගැන කතා කරන තබුන්නාන්සලා අර එක මිටට දර මිටට කතාවක් දැන් යනවා කාන්තාවන්ට දර ලිපේ උයපු කියන මම උතෙන්ද නේ මිත්‍රයා හරිද හරි හරි මම කියන්නවා මම ඒක පැහැදිලි. එතකොට මේ ප්‍රතිපත්තියේ තියෙන්නේ බලශක්තිය ගැන මෙතුමාද කතා කරාට අර ගමේ ඉන්න කාන්තාව ආපහු අර කුස්සියට හිර කරලා දර ලිපේ උයාගෙන කන තත්වෙට ගේන. ඒක වැරද්දක් වෙලා හරි මෙතුමා එක ප්‍රෝග්‍රෑම් එකදී ඒක පිළිගත්තා. ඒ නිසා අපිට මේ බලශක්තිය ගැන මිනිසුන්ට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි විශ්වාස කරනවා බලශක්තිය අපි සස්ටේනබල් වෙන්න ඕනි. සස්ටේනබල් වෙන්න රජයට පමණක් ඒක තනියම කරන්න බෑ. තනියම කරන්න රජයට සල්ලි නැහැ. ඒ නිසා ක්‍රමවත් විදිහට ආයෝජකයන් මේ රටට එන්න ඕනි කියන තරම් ඉන්නවා තමයි. ඒක තමයි මගේ පිළිතුර. හැබැයි මේ බලශක්තිය සම්පූර්ණයෙන්ම රජයට කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව මේක පිට මිනිසුන්ට දෙනවා කියන තරම් අපි නැහැ සතුට. අනේ ඒක තියෙනවා මේ අලුත් යෝජනාවේ. මට නම් බයයි ඒක. නෑ නෑ බය වෙන්න එපා කිසි දෙයකට. ආණ්ඩුව ප්‍රතිපත්තිම වශයෙන් මේ වගේ තීරණයක් කරන් තියනවාද? ඒ කියන්නේ මේ රජයේ ආයතන මේ සමල් ව්‍යාපාර කරන්න ඕනේ නැහැ කියන එක අවමතර මොකද රජයේ ආයතන ව්‍යාපාර කරන්න ඕනේ නැහැ කියන තීරණ කරන් තියෙනවා. රජයේ ඉන්නේ බිස්නස් කරන්න නෙමෙයිනේ. රජයේ ඉන්නේ රාජ්‍ය කරන්න ෆැසිලිටේටර් කෙනෙක්. නේ ඉතින් ආයත් මහේෂ් වා කියන්නේ කන්ට්‍රඩික්ට් වෙනවා. මොකද කන්ට්‍රඩික්ට් වෙන්නේ? හරි ඉන්න දැන් කිව්වා දැන් හරි බලශක්ති කියන්නේ සම්පූර්ණ බලශක්ති ශේෂ්ත්‍රයේ 120ක් අපි හිටමු අපිට 120ක් 30 ප්‍රයිවට් සෙක්ටර් එක එන්න ඕනේ කියලා දැන් නෑනේ. ඔව් එනවා. හරි. එතකොට 170ක් ආණ්ඩුවෙන් කරන්න එපා. ඉතින් ඒක බිස්නස් එකක් තමයි. හරි දැන් මම මේ කියන්නේ චතුරංග දැන් ඔයාලා මේ මොකද මේ මවල පෙන්නන මේ ආණ්ඩුව සියල්ල විකුණලා ඔක්කොම රජයේ මේ ප්‍රයිවට් එකට දෙනවා කියන කතන්දරේ අපි නෑ නෑ අරක කන්ට්‍රඩික්ටර්ද ඔයා කියන රජය ව්‍යාපාර කරන්න ඕනේ නැ කියන ප්‍රතිපත්ති ඉන්නවා නේ මම කිව්වේ රජය ව්‍යාපාර කරන්න අවශ්‍ය නැ රජය අවශ්‍යම නැති තැන්වල ආ ඒක තමයි හරි පැහැදිලි කරගන්න මේ තමයි රජයේ සහභාගී වීම රජය කජු විකුණන්න ඕනේ නැ මම පිළිගන්නවා හරි මෙහෙම ගන්නකො හරි චතුරංග අපි මෙහෙම ගමුකෝ දැන් බණ්ඩාරනායක ගුවන් තොටුපළ ගුවම මහ ජනතාව හිතන්නේ මේක ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ගුවන් තොටුපළ කියලා ගුවන්තොටුපළ රජයේ අයිතිය තියාගෙන ගුවන්තොටුපළත් යම් කිසි විදිහේ බිස්නස් එකක් කරනවා එයාපෝර්ට් එක නේවියේෂන් එක. එහෙම නැත්නම් රජයට ආදායමකුත් නැහැ අපිට ඒක පවත්වාගෙන යන්නත් බෑ. ඒක හොඳට ප්‍රොෆිටබල් නේ ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් එක කියන්නේ ප්‍රොෆිටබල්. අපි මේ දෙක කතා බහ කරමු. හැබැයි BI එක ප්‍රයිවටයිස් නොකරුවාට
ඕන තරම් ප්‍රයිවට් එයාලයින්ස් ලංකාවට එනවනේ හෙට කවුරු ව්‍යවසාය මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ගන්නවා කියලා මම හිතන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක මේ 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 ප්‍රශ්නේ මේ මේ බේරන්න ජන බලවේගෙත් එපා කියන්නේ ආයෝජකයට ප්‍රශ්න තියෙන්නේ ආයෝජකේ කාපුවම නිර්වචන 10 සමපඩ කිව්වා නිර්වචන 10 තමයි අපි අවසන් කරමු ඊළඟ වැඩේ අපි අවස්ථාව ලබා දෙන්න නිසා දැන් අනුර කුමාර සහෝදරයා දැන් ගිහිල්ලා කැනඩාවේදී කීපක ඇත්තටම මට කනගාටුවට ලක් වුණා මොකද ඔහුට මං හිතන පැටලුණා ඒ කියන්නේ මේ ප්ලේන් එකේ ටිකට් එකට වඩා රූම් එකේ ටිකට් එක අපි අවසන් කරමු රූම් එකේ ගාන වැඩි කියලා ඉතින් ඒ කියන්නේ මේ මේ පිළිබඳ අර පුහු දේශපාලන මත්විමතාන්තර වලින් විතරක් යථාර්ථය දකින්න බෑ